आई भगवान पुते दें अलगे अच्छुपुते अभ्यास टीक नम वीडियो वाली हदला दाने के हदने मुकदमे प्रतिशत पाड़मे सीट वीडियो टीक इधर वेटना अरे अभी वाल मुलिम प्रतिशत पाड़मे हतरे एक अभ्यास उत्तर टीक हतर एक अभ्यास पलविनी गान दीयति तुरतुरु अणु पहत वगुए हिस्तन पुरवन्न भाण्डे दील गत्मिल निष्पादन वीतम दील इट पस्से विपुनु मिल दील लाभयक्द अलाभयक्द यन वगे मेतन लियन्न ओनि इट पस्से लाभयद अलाभयद यन गान मेतन लियन्न ओन हरि अत्तोरलोसुव पुते 500ට අරගෙන විකුණන්නේ 750ට එතකොට 500 අරහන් 500ට අරගෙන 750ට විකුණනවා නම් එතන වෙන්නේ ලාභය එහෙනම් මම දැන් මෙතන ලියන්නම් ලාභයක් ලාභය තර ලාභය මෙතන කීයද 750න් 500ක් අඩු කරා 250යි ලාභය 250යි පාසල් බෑගය 1200ට අරගෙන විකුණන්නේ 1050ට ඒ කියන්නේ විකුණ ගත්තු ගානට වඩා විකුණන්නේ අඩුවෙන් එහෙනම් වෙන්නේ අලාභයක් එහෙනම් මෙතන අලාභයක් අලාභය දැන් අලාභය හොයාගන්න නම් මෙන්න මේ 1200න් තමයි 1050 අඩු වෙන්න ඕන එතකොට 1200න් 1050ක් අඩු වුණාම 150යි අලාභය 150යි හරි ඊළඟට ගණක යන්ත්‍රය විකුණන්නේ 1800ට ලාභයක් සහිතව තමයි විකුණන්නේ. ඒ කියන්නේ 1800ට විකුණන්නේ රුපියල් 300ක ලාභයක් සහිතව. එහෙනම් මේක අරගෙන තියෙන්නේ 1500ට. 1800ෙන් 300ක් අඩු කරා. ඒතර වෙනවා 1500යි. ඊළඟට බීම බෝතලය අලාභයක් 175ක. එහෙනම් 750 තමයි විකුණන්නේ එතකොට ගත්තු ගාන ඊට වැඩි වෙන්න ඕන මොකද අලාභයක්නේ 175ට එතකොට විකුණන ගාන අඩු වුණානේ අලාභයක් මම සෝරි විකුණන ගාන අඩුයි ගත්තු ගාන වැඩි වෙන්න ඕනනේ එහෙනම් 750ට 175 එකතු කරනවා මෙතන එනවා 5යි 7යි 5යි 12න් දෙක එකක් ඉතිරි 7 1 8 1 9යි 925යි එහෙනම් 925ට ගත්තු බීම බෝතලේ තමයි 750ට විකිරෙන. ඒ කියන්නේ අලාභය 175යි. ඊළඟට වතුර බෝතලය 350ට අරගෙන තියෙන්නේ අලාභයක් වෙලා රුපියල් 50ක. එහෙනම් අලාභයක් වෙලා කියන්නේ මේක විකුණපු ගාණ අඩු වෙන්න ඕනනේ. එහෙනම් 300ට තමයි විකුණලා තියෙන්නේ. 350ට ගත්තු බෝතලේ 300ට විකිනවා. ඒ නිසා තමයි 50ක අලාභයක්. ඔන්න ඊළඟට කවකටු පෙට්ටිය 275ට අරගෙන ලාභය 75යි. ඒ කියන්නේ ලාභයක් නම් අනිවාර්යෙන් වැඩි මිලට තමයි විකිනෙන්නේ. දැන් 275ට 75ක් එකතු කරා 350යි. දැන් 350ට තමයි පුතේ මේක විකුණන්නේ. ඇයි 275ට ගත්ත එක 350ට එතකොට තමයි 75ක ලාභයක් සිද්ධ වෙන්නේ. කුඩය 450ට විකුණලා සියයක අලාභයක්. එතකොට අලාභයක් නම් සිද්ධ වෙලා තියෙන අනිවාර්යෙන් ගත්තු ගාණ වැඩි වෙන්න ඕනේ. එහෙනම් 450ට 100ක් එකතු කරන්න 550යි. එහෙනම් 550ට ගත්තු කුඩේ තමයි සියයක අලාභයක් සහිතව 450ට විකිණෙන්නේ. ඊළඟට සෙරෙප්පු කූට්ටම 700ට විකුණන්නේ ලාභය 150යි. එහෙනම් අනිවාර්යෙන් මේක ලාභයක්. එහෙනම් 700 150ක් අඩු කරන්න. එතකොට එනවා 550ක්. ඕන්න 550යි 150යි ලාභය. එතකොට හරිනේ 700ට තමයි විකිණෙන්නේ. හරි. ඔයාලා මේ අවශ්‍ය නම් නැවත මේ වීඩියෝ එක රෙකෝඩ් එක දාලානේ තියෙන්නේ. නැවත පස්සට අරගෙන බලන්න. මම ඉක්මනට ඊළඟ කොටස් වලට ඉක්මනට මේ ටික සාකච්ඡා කරගෙන යනවා. හරි ප්‍රශ්න අංක 2
පහත දී ඇති වෙළඳාම යුගලය අතරින් වැඩි ලාභයක් සහිත වෙළඳාම කුමක්දයි තෝරන්න. වැඩි ලාභයක්. ඒ කියන්නේ ලාභයේ වැඩි වෙළඳාම. රුපියල් 50 බැගින් මිලදීගත් අඹ රුපියල් 60 බැගින් විකිණීමෙන් රුපියල් 10ක ලාභයක් තමයි ඉන්නේ. 50ට ගත්තු අඹ 60ට විකිණීම. 50 බැගින් මිලදීගත් දොඩම් 55 බැගින් විකිණීමෙන් රුපියල් 5ක ලාභයක්. එහෙනම් වැඩි ලාභයක් තියෙන්නේ මේකට. දැන් රෝම ඉලක්කම් 1 තමයි හරියන්නේ. තෝරන්න තියෙන්නේ එතකොට මේක තමයි හරි එක මෙයා යටින් ඉලක්කෙන් දානම් හරි මම ඉස්සරහින් දාන්නම් ටික් එකක්. ඔයාලා මේක යටින් ඉලක්ක හඳින්න. නැත්තම් කමන්නේ ඉස්සරහින් ටික් එකක් හරි දාන්න. ඊළඟට රෝම ඉලක්කම් 2 රුපියල් 40 බැගින් මිලදීගත් ඕල් රුපියල් 60 බැගින් විකිණීම. එතකොට 40ට ගත්ත එක 60ට විකුණන්නේ නම් 20ක ලාභයක්. මෙතන 50 බැගින් මිලදීගත් දෙල් 60ට විකිණීම 10ක ලාභයක්. එහෙනම් වැඩි ලාභයක් තියෙන්නේ 40ට ගත්ත පොල් 60ට විකිණීම. එකක් මෙන්න මේ රෝම ඉලක්කම් එක. රෝම ඉලක්කම් 3 රුපියල් 10ට මිලදීගත් පෑනක් රුපියල් 15ට විකිණීමෙන් රුපියල් 5ක ලාභයක්. 25ට මිලදීගත් පොතක් 28ට විකිණීම රුපියල් 3ක ලාභයක්. එහෙනම් වැඩි ලාභයක් තියෙන්නේ මෙන්න මේ මුල් එක. 10ට ගත්තු පෑනක් 15ට විකිණීම. හරි. ප්‍රශ්න අංක 3 සිට මම නැවත බෝඩ් එකේ හදන්නම්. තුන්වෙනි ගාන වෙළෙන්දෙක් රුපියල් 3 බැගින් රඹුටන් ගෙඩි 100ක් මිලදී ගත් අතර තුන ගානේ රඹුටන් ගෙඩි 100ක් මිලදී ගන්නවා. ඉන් ගෙඩි 10ක් නරක් වීම නිසා ඉවත් ඉවත් කර ඉතිරි ඒවා ගෙඩියක් රුපියල් 5 ගානේ විකුණු වේ. වෙළඳාමෙන් ඔහු ලබන්නේ ලාභයක්ද අලාභයක්ද යන නිර්ණය කර එම ලාභය හෝ අලාභය කොපමණ දැයි සොයන්න. එතකොට පුතේ මෙතන වෙන්නේ මේ වෙළෙන්දා රුපියල් 3 ගානේ රම්බුටන් ගෙඩි 100ක් ගන්නවා. එහෙනම් අපි මුලින්ම ලියන්න ඕන වගන්තියක් මේ වෙළෙන්දට රම්බුටන් ගෙඩි මිලදී ගැනීමට වැය වූ මුදල මුලින්ම හොයාගන්න. අන්නා ලියන වගන්තිය රම්බුටන් මිලදී ගැනීමට රම්බුටන් මිලදී ගැනීමට වැය වූ මුදල ගෙඩියක් ගන්න රුපියල් 3 ගානේ ගෙඩි 100ක් එහෙනම් රුපියල් 300ක් රම්බුටන් මිලදී ගැනීමට වැය වූ මුදල 300ක් ඉන් ගෙඩි 10ක් නරක් වී ඇති නිසා ඉවත් කර ඒ කියන්නේ ඒව විකුණන්න බෑ ඒ ගෙඩි 10 විකුණන්න බෑ එතකොට 100ක් ගත්තා 10ක් විකුණන්න බෑ ඒව නරක් වෙලා 90යි විකුණන්න පුළුවන් ඔය 90 විකුණන්නේ රුපියල් 5 ගන්න එහෙනම් දැන් අපි බලමු රම්බුටන් විකිණීමෙන් ලැබෙන මුදල රම්බුටන් විකිණීමෙන් විකිණීමෙන් ලැබෙන මුදල ගෙඩියක් විකුණන රුපියල් 5 ගානේ ගෙඩි 10ක් නරක් වෙච්ච නිසා අයින් කරා විකුණන්න එතකොට ගෙඩි 90යි රුපියල් 0.945 ඔන්න පුතේ රුපියල් 450යි මේ රඹුටන් ගෙඩි විකුණලා හම්බ වෙන්නේ හරිද මෙයාට මේ අඹ රඹුටන් ගෙඩි 100 මිලදී ගන්න 300ක් ගියා මේ රඹුටන් ගෙඩි 10ක් අයින් කරලා ඉතුරු 90 විකුණලා හම්බුනේ 450යි. ඒ කියන්නේ වැය වූ මුදලට වඩා විකුණීමෙන් ලැබිච්ච මුදල වැඩි ඉනේ. එහෙනම් 450 රුපියල් 450 විශාලයි රුපියල් 300. වැය වෙච්ච ගානට වඩා මෙයාට ලැබිච්ච ගාණ වැඩි. එහෙනම් මෙයාට මේ වෙලාව තියෙන ලාභය. බැවින් ලාභයක් සිදු වී ඇත. ඕන ලාභයක් සිදු වී ඇත කියලා මුලින්ම ලියව. මේක තමයි ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කරන්න කියන එකට දෙන්න ඕන උත්තරය. එම ලාභය හෝ අලාභය කොපමණද? ඕන නේද? දැන් ලාභය ගත්තා. එම නිසා
लाभय समानाय बिकनी में हार से पढ़ना खामुना गाना गया उन्हें तुंसी है इन्हें लाभ रुपया लेके से पढ़ना हाँ इलान प्रश्न आंका हातर है विलेंदे किलोग्राम में का रुपया हैट बैगिंग बोंच किलो पनाहक मिलती गानी पालमुना दिनो दिन है किलोग्राम एक का रुपया हैट पहा बैगिंग बोंच किलोग्राम इसी देखा दे देवन दिन किलोग्राम में का रुपया हैट बैगिंग इतनी बोंच तो गया दे विक्रम वे विलेंदा एक एक दिन है लेबु लाभ लाभ स्वयं नो रुपये हेट गाने तमाय गाने हेट गाने किलो पनाहक मिलती गान हर पालमुदी ने किलो एका हेट पहगाने विकुणा इतो कोटे पालमुदी ने मैं आटे कोचर लाभ या लेबुनाद किएने को होया गाने नाम पुते मैं आ पालमुदी ने बोंच किलो विषि देखा इने विकुणा ने उन्नोय बोंच किलो विषि देखा පළමුදිනේ විකුණපු බෝංච කිලෝ 22 මිලදී ගන්න කීයක් ගියාද කියලා බලනවා. ඒකෙන් ඔය පළමුදිනේ විකුණපු බෝංච කිලෝ 22කින් ලැබිච්ච මුදල අරගෙන ඒ මුදලෙන් අර වියදම් වෙච්ච ගාණ අඩු කරා නම් එනවා පළමුදිනේ ලැබුණු ලාභය. හරි නේද? ඔන්න එහෙනම් මම මුලින්ම කියනවා බෝංච කිලෝ 22 මිලදී ගැනීමට වැය වූ මුදල किलो गाने रुपया हटवे ග්‍රාමයක් කිලෝ 50ක්ම ගන්නවා. නමුත් පළමු දිනේ විකුණන්නේ කිලෝ 22යි. අපිට උඩ පළමු දිනේ ලැබිච්ච ලාභයනේ. එහෙනම් පළමු දිනේ ලැබිච්ච ලාභය හොයන්න නම් පළමු දිනේ කිලෝ 22ක්නේ විකුණන්නේ. එතකොට ඒ කිලෝ 22 ගන්න කීයක් ගියාද කියලා ඒක බලලා විකුණුම් මිලෙන් අර ගන්න කිලෝ 22 ගන්න ගිය ගාණ අඩු කරා නම් එනෝ පළමු දිනේ ලැබිච්ච ලාභය. ඔන්න එහෙනම් පළමු දිනේ බෝංච කිලෝ 22 මිලදී ගැනීමට වැය වූ මුදල किलो एका गाने हैटा गाने रुपया हैटा गाने पालन दिने किलो इसी देगा बिंदु आई हायवर अधिक दलाई ने क्या कितने दलाई का ही दाहतुना पहल इद्दास तुलसी विस्सा यानो बोंच किलो इसी देगा मिल दीगा इतने कोटो यार बोंच किलो इसी देकर विकुनान ने दें पालन दिने किलो एका रुपया हैटा पहागाने එහෙනම් පළමු දිනේ බෝංච කිලෝ 22 විකිණීමෙන් ලැබු මුදල පළමු දිනේ බෝංච කිලෝ 22 විකිණීමෙන් ලැබෙන මුදල කිලෝ එකක් විකුණන්නේ 75 ගන්න ගානේ 22ක්. මේක ගුණකර ගත්තම එනෝ 75 22ක්. දෙවරක් 5 10 මිලි එකක් ඉතිරි. දෙවරක් 14 එකයි 15 වෙන 5යි. දෙවරක් 5 10 මිලි එකක් ඉතිරි. දෙවරක් 14 එකයි 15. මෙතන 0.5යි 6යි 1යි 1650. රුපියල් 1650ක්. ඔන්න පළමු දිනේ ඔය බෝංච කිලෝ 22 විකුණලා 1650ක් හම්බුනා. එතකොට ඔය බෝංච කිලෝ 22 ගන්න ගියේ 1320. එහෙනම් පුතේ පළමු දිනේ ලාභය කියන්නේ මෙයාගේ මෙයා අඩු කරාම එන ගානනේ. ඔන්න එහෙනම් පළමු දිනේ
ලැබෙන ලාභය පළමු දිනයේ ලැබෙන ලාභය රුපියල් 1650න් අඩු කරනවා 1320 එතකොට එනවා මෙතන 0.333 රුපියල් 330ක ලාභයක් පළමු දිනයේ දැන් එක් එක් දිනේ ලැබූ ලාභය සොයන්න ඕන එහෙනම් දැන් දෙවන දිනේත් බලන්න ඕන ඔය විදිහට මන්ට අවශ්‍ය ටික ලියා ගන්න උතේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක යූස් කරලා මේ අවශ්‍ය දේවල් ලියා ගන්න මම ටිකමන්ට මෙටික් කරගෙන යනවා ඔන්න පළමු දිනේ රුපියල් 330යි මම මේ පොඩක් පැත්තකින් ලියලා තියා ගන්නම් 330යි දැන් ඔය විදියට බලන්නම දෙවන දිනේ ඔය විදියටම දෙවන දිනේ දෙවන දිනේ බෝංචි කිලෝ කීයක්ද මේ මේක කියනවා මේ දෙවන දින කිලෝ එකක් රුපියල් 70 බැගින් ඉතිරි බෝංචි තොගයද විකුණුවේය හරිද එතකොට දෙවන දිනේ කිලෝ එකක් 70 ගානේ ඉතුරු ඔක්කොම ටික විකුණන. ඒතර පුතේ මෙයා කිලෝ 50ක් ගෙනාවනේ. 50න් 22ක් පළමු දිනේ. එතකොට ඉතිරි ටික, ඒතර ඉතුරු කීයක්ද කිලෝ 28ක්. ඔන්න ඔය ඉතිරි කිලෝ 28 විකුණන්නේ දෙවන දිනේ කිලෝ එකක් රුපියල් 70 ගානේ. ඒතර දැන් බලමු. දෙවන දිනේ බෝංචි කිලෝ 28 මිලදී ගැනීමට වැය වූ මුදල 60 ගුණ කරනවා 28. 6 වරක් 8 48යි 4ක් ඉතිරි 6 2 12යි 4යි 16යි. රුපියල් 1680යි. ඊළඟට දෙවන දිනේ මෙතන දෙවන දිනේ බෝංචි කිලෝ 28 විකිණීමෙන් ලැබෙන මුදල විකුණන්නේ කිලෝ එකක් 70 ගානේ මෙන්න මේ ඉතිරි කිලෝ 28. උලන්ට ලගමු 4ක් හරි 56යි 5ක් ඉතිරි 4 2 14යි 5යි 19යි. රුපියල් 1960යි. එහෙනම් දෙවන දිනේ ලැබෙන ලාභය. දෙවන දිනේ ලැබෙන ලාභය. මෙයාගෙන් මෙයාව අඩු කරන්න. එක් එක් දිනේ ලැබූ ලාභය සොයා වැඩි ලාභයක් ලැබුවේ කුමන දිනේද තීරණය කරන්න. එහෙනම් දැන් ලියනවා 330 රුපියල් 330 විශාලයි රුපියල් 280 බැවින් මෙන්න මේ පළමු දිනේ ලැබිච්ච ලාභය වැඩිනේ දෙවන දිනේ ලැබිච්ච ලාභයට වඩා බැවින් පළමු දිනේ වැඩි ලාභයක් ලැබී ඇත. ඔන්න රෝමි ලක්කන් එකට උත්තරයි. ඊළඟට පුතේ රෝමි ලක්කන් දෙකෙන් අහනවා වෙලෙන්දා දින දෙකේදීම ලැබූ මුළු ලාභය සොයන්න. එහෙනම් මේ දෙක එකතු කරන්න තියෙනවා. පළමු දිනේ 330යි, දෙවන දිනේ 280යි මේ දෙන්න එකතු කරන්න. මුනි එකට කියනවා වගන්තියා දින දෙකේ ලැබූ මුළු ලාභය. ලක්කන් දෙක දින දෙකේදී ලැබූ මුළු ලාභය සමානයි රුපියල් 330 පළමු දිනේ 280 දෙවන දිනේ මේ දෙන්න එකතු කරා 0.83 1 2 5 6 රුපියල් 610යි. හරි
ඊළඟට ප්‍රශ්න අංක 4 ප්‍රශ්න අංක 5 වේවල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650ක් වේ නිෂ්පාදකෙක් එවැනි පුටු 20ක් නිෂ්පාදනය කළේය එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක් ලැබීමට ඔහු අපේක්ෂා කරයි ඒ සඳහා ඔහු පුටුවක් විකිණිය යුතු මුදල කොපමණද හරි අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා ඔන්න වේවල් පුටුවක නිෂ්පාදන වියදම රුපියල් 650යි පුටුවක් නිෂ්පාදනය කරන 650ක් යනවා නිෂ්පාදකෙක් එවැනි පුටු 20ක් නිෂ්පාදනය කළේ 20ක් හදලා එම පුටු සියල්ල විකිණීමෙන් රුපියල් 7000ක ලාභයක් ලැබීමට ඔහු අපේක්ෂා කරයි එන්නේ ඔය පුටු ඔක්කොම ටික විකුණලා 7000ක ලාභයක් ලබන්න ඔහු අපේක්ෂා කරනවා ඒ සඳහා ඔහු පුටුවක් විකිණිය යුතු මුදල කොපමණද හරි දැන් පුතේ අපි මුලින්ම බලමු දැන් මෙතන පුටුවක් හදන්න 650ක් යනවනේ එහෙනම් පුටු 20ම හදන්න කීයක් යනවද කියලා හොයාගමු එතකොට මෙයා 7000ක ලාභයක් අපේක්ෂා කරනවනේ අන්න ඒ ලාභය නිෂ්පාදනය කරපු ගානට කියන්නේ අර පුටු 20ම නිෂ්පාදනය කරන්න ගිය ගානට වියදම් වෙච්ච මුදලට එකතු කරා නම් ඔය මෙයා බලාපොරොත්තු වෙන ලාභය ඊට පස්සේ මේක පුටු ගානෙන් බෙදුවා නම් එනෝ පුටුවක් විකුණන්න ඕන ගන්න. හරි නේද? ඔන්න මම මුලින්ම ලියන්නම් පුටුවක නිෂ්පාදන වියදම. නැත්තම් කෙලින් පුටු 20ක් කියලා ගන්න. අපිට පුටුවක ගාන දීලා පුටුවක් හදන්න 650ක් යනවා. එවැනි පුටු 20ක් හදනවනේ. එහෙනම් පුටු 20ක නිෂ්පාදන වියදම. පුටු 20ක. මේ ප්‍රශ්න අංක 5 පුටු 20ක නිෂ්පාදන වියදම සමානයි රුපියල් 1ක් 650යි ඒ වගේ 20යි 0.2යි 10යි 0.2 අතර හැබැයි 10යි 13යි රුපියල් 13000ක නිෂ්පාදන වියදමක් යනකොට පුටු 20 හදන්න එතකොට මෙයා මේ පුටු සියල්ලම විකිණීමේ මේ 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 පුටු 20ම විකුණලා 7000ක ලාභයක් අපේක්ෂා කරනවා. එතකොට එයාගේ අපේක්ෂිත ලාභය 7000යි. අපේක්ෂිත ලාභය රුපියල් 7000යි. එතකොට මෙයා ලාභයත් එකතු කරලානේ මේ ටික විකුණන්න ඕනේ. එහෙනම් පුටු 20ම විකිණිය යුතු මිල ලාභයත් එකතු කරලා තමයි ගන්නවා. ඒකට මේ 13000ක් යනවා මේ පුටු 20 හදන්න. ඕකට ලාභය වෙන 7000ක් එකතු කරා නම් මෙයා පුටු 20ම විකුණන්න ඕන ගානනෝ 13000යි 7000යි රුපියල් ආවා 20000ක්. ඔන්න 20000ට තමයි මෙයා මේ පුටු 20ම විකුණන්න ඕන. පුටු 20 විකිණීමේ මිල පුටු 20 විකිණිය යුතු මිල අපෙන් අහන්නේ පුටුවක් විකිණිය යුතු මිල ඕන්න දැන් එහෙනම් එම නිසා පුටුවක් විකිණිය යුතු මිල සමාන රුපියල් 20000 දෙදෙනා 20ෙන් ඔන්න එතන ආවා රුපියල් 1000. එහෙනම් පුටුවක් විකුණන ඕන රුපියල් 1000ට. හරි ප්‍රශ්න අංක 6. තොග වෙලෙන්තෙකුගෙන් ඇපල් මිල දීගෙන ඒවා මාර්ගය අසල තබාගෙන අලෙවි කරන වෙලෙන්දේ එක්තරා දිනක ඇපල් ගෙඩි 200ක් 1 රුපියල් 25 ගණනේ මිල ලට ගනි. ඒවා සියල්ල විකිණීමෙන්
රුපියල් 1000ක ලාභයක් එදින ලැබීමට ඔහු බලාපොරොත්තු වෙයි. ඒ සඳහා ඇපල් ගෙඩියක් විකිණිය යුතු මුදල් සොයා. මේ ටික ඔයාලා ලියාගන්න බැරි වුණා නම් ක්ලෝස් කරලා ලියාගන්න. प्रश्न अंक हयुगेन्दुगिन्पल मिलदीगन एवा मार्ग असल तबागिन अलविकर्ण वेलेन्दे इक्तरा दिनक एपल गेटि देसी इक्काल विशिपा गणने मिलट गणिटि देसी इक्का रुपये विशिपा गणे एवा सियाल विकिनी रुपया दाहक लाभया එදින ලැබීමට ඔහු බලාපොරොත්තු වේ. ඉස්සෙල්ලා වගේමයි. ඒ සඳහා ඇපල් ගෙඩියක් විකිණිය යුතු මුදල සොයන්න. ඉස්සෙල්ලා වගේමයි ගන්න. හරි මම මුලින්ම ලියන්න. ඇපල් ගෙඩි 200 මිලදී ගැනීමට වැය වූ මුදල. මේ ඇපල් ගෙඩි 200ක් ගන්නවා. අන්න ඒ ඇපල් ගෙඩි 200 මිලදී ගැනීමට වැය වූ මුදල. ඇපල් ගෙඩි 200 मिलदी गनी मट व्ययको मुदल समानाई गेडिया गाने रुपया विसी पहगाने गेडी देसी याक विसी पासा रादने का पाना नाई तीन देगा रुपया पांदा इतो कोट में एवा सियल विकिनी में मैं ओक्को मटी को विकोला एप्पल गिडी देसीय विकिनीय युतु मुदल मेरा दी गन्न 5000ක් ගියා ඒ 5000ට එකතු කරනවා මෙයාගේ ලාභය වල 1000 එන රුපියල් 6000යි ඔන්න Apple ගෙඩි 200 විකුණන්න ඕන 6000ට එහෙනම් දැන් Apple ගෙඩියක් විකිණිය යුතු මිල තමයි අපෙන් අහලා තියෙන්නේ එනිසා ඇපල් ගෙඩියක් විකිණිය යුතු මුදල සමානයි රුපියල් 6000 බෙදෙනවා ඇපල් ගෙඩි 200 200නේ 6000ට විකුණන්න ඕන එහෙනම් 6000 බෙදෙනවා 200 විකුණනවා ඇපල් ගෙඩියක් විකුණනවා ගන්න 0.2 0.2 62 විකුණනවා රුපියල් 30 30ට තමයි විකුණන්න ඕනේ 25ට ගෙනල්ලා තියෙන්නේ 30ට විකුණන්න ඕනේ වැඩේ හරි 1000ක ලාභයක් කරනවා ප්‍රශ්න අංක 7 මේව ලියාගන්න බැරි වුණා නම් वीडियो का प्यूस कर ला लिया करना विलेन देख लूनु किलोग्राम पाना हा किलोग्राम या रुपये हैटा करने मीर टका तातर एन किलोग्राम तिहा किलोग्राम या रुपये असुओ करने बिक्रुए ये दोपहर में या किलोग्राम पाना हा किलोग्राम या हैटा गाने आरंभ किलो पाना कारगे ना किलो एका हैटा गान एन किलो तिहा उपल असुव गाने विकुला किलो तिहा असुव गाने विकुला इतने लोनो प्रमाण है नाराकी वटा आसान ना तिब्बुनी सा आडू मुदलकटे विकुनु अतर इतोटा तब की
किलो विस्सा कितरुवेनो ने मिया किलो पनाहाक के नाव तिहाक असुवगान विपुन्ना तब किलो विस्सा कितरुवे उन्नान किलो विस्सा क्या ने इतने किलो विस्सा क्या तारा में क्या है इतनी लोनो प्रमाण है नारक पीमट आसान नव तिबू निशाइलो इतने एक किलो विस्सा नारक पे ना आसान है ना तिबू निशा आडू मुदला कट विकुनु आतर अवसाने दी मेम लोनो वेलंदा में लाभ को अलाभ किलो पनाहक हैट गाने गिए ना वन तो किलो पनाहम मिलती क्या नहीं मरे भाई वो मुद्रा रखे ना है एक इन किलो तिहाक असुवा गाने विपुला ला तो रो मैं आटे किलो एका पनाहक गाने गाना किलो सॉरी किलो एका हैट गाने आरा गाना वन किलो पनाहा तो रो मैं आटे मेरी को मिलती क्या ना भाई विच गाना है मैं किलो पनाहा विपुला ला ලැබෙන ගාණයි සමාන වෙන්න ඕනයි ඒ නිසා මම දැන් මුලින්ම කරන්නේ මේ කිලෝ 50 මිලදී ගන්න වැය වෙච්ච මුදල හොයා ගන්නවා එතකොට 60 ගානේ අරගන්නවා 60 ගානේ අරගන්නකොට මේ කිලෝ 50 මිලදී ගන්න වැය වෙච්ච මුදල හොයාගෙන ඊට පස්සේ මේ කිලෝ 30 80 ගානේ විකුණලා ඒ ලැබෙන ගාණෙනෝ ඊට පස්සේ ඒ ලැබෙන ගාණ අරගෙන අර අතන විකුණලා සෝරි අරගෙන ගත්තු ගානේ මේ ගාන අඩු කරලා බලනවා තව කීයක් මෙයාට එන්න ඕනේ කියලා. එතකොට මේ දෙන්න සමාන වෙන්න ඕනේ. මොනවා ලියන්න? වෙලෙන්දා කිලෝ 50 වෙලෙන්දා ලුණු කිලෝ 50 මිලදී ගැනීමට වැය කළ මුදල. වෙලෙන්දා लून किलो पनाहा मिलती कैनी मटे व्यय कलम उधर समानाय रुपियाल किलो एक अंदर में रुपियाल हैटा गाने किलो पनाहा जिंदगी का ही है और अब बहुत लाय रुपियाल तुम दाहा व्यय करना दें बालू में මෙයා ඔය කිලෝ 30ක් විකුණ ගන්න ඕනේ මුලින්ම එහෙනම් කිලෝ 30 විකිණීමෙන් ලැබෙන මුදල කිලෝ 30 විකිණීමෙන් ලැබෙන මුදල කිලෝ එකක් විකුණන්නේ 80 ගානේ 80 ගානේ කිලෝ 30ක් 8වරක් 24යි 0.2 දස් 400ක් හම්බ වෙනවා. එතකොට ලාභයක්වත් අලාභයක්වත් සිද්ධ වෙන්නේ නැත්තම් මේ ටික ගන්න වැය කරපු ගාණයි මේ කිලෝ 50 විකුණලා එන ගාණයි සමාන වෙනවා. ඒ කියන්නේ 3000යි එන්න ඕන මේ ටික විකුණලා. දැන් ඔන්න කිලෝ 30ක් මේ වෙද්දි විකුණලා තියෙන 80 ගානේ. කිලෝ 30ක් 80 ගානේ විකුණලා 2400ක් ආවනේ. තව මෙයාට කීයක් එන්න තියෙද? 600ක් එන්න තියෙද? ඔය 600න්නේ කොහමද? 600ක් කිව්වේ කොහමද? ඒ අලාභයක්වත් ලාභයක්වත් අලාභයක්වත් සිද්ධ වෙන්නේ නැත්තම් විකුණුම් මිලයි ගැනුම් මිලයි සමානයි මේ තියෙන ගැනුම් මිලයි මෙයා වැය කරපු ගාණ මෙන්න මේ වැය කරපු ගාණයි මේ ටික විකුණලා එන ගාණයි සමාන වෙන්න ඕන එහෙනම් මේක සමාන වෙන්න නම් 3000 2400ක් අඩු කරා තව 600ක් මෙයාට ලැබෙන්න ඕන ඔය 600 ලැබෙන්නේ කොහොමද ඉතිරි කිලෝ 20 විතරලා ඔන්න එහෙනම් इतिरी
කිලෝ 20 විකිණි විකිණීමෙන් ලැබෙන මුදල තමයි රුපියල් 600. ආන්න මම ඒක ලියනවා. ඉතිරි ලුණු කිලෝ 20 ඉතිරි ලුණු කිලෝ 20 ගන්න ලුණු කිලෝ 20 විකිණීමෙන් ලැබෙන මුදල लून किलोना लोनो किलो एका विकुनो मिले किलो एका विकुनो मिले किलो विश्व विकुनला ने हाईसिया क्लबे नो ने तो कुछ लाभ एका सिद्ध देने ये ना किलो एका विकुनो ये तो किलो एका ना तो पहले हाईसिया बिल्डन ना इसने कौन इंडिया बिल्डर के पुना है तो देखें बिल्डना रुपया इंडिया එහෙනම් ඉතුරු ලුණු කිලෝ 20 ලුණු කිලෝ 1ක් විකුණලා තියෙන්නේ එකනේ වෙන ලුණු කිලෝ 1 ගන්න විකුණලා තියෙන්නේ කියන්නේ 30 ගන්න. ඕන්න ඕක තමයි අපේ තියෙන්නේ. හරි. ඔයාලා මේ report එක use කර කර ලියා ගන්න ඈ. හතර දෙක අභ්‍යාසය හිස්තන් පුරවන්නයි තියෙන්නේ මෙතන ගත් මිල දීලා 400යි විකුණුම් මිල 440යි එතකොට වැඩි මිලක් ලාභයක් තමයි සිද්ධ වෙන්නේ ගත් මිලට වඩා විකුණුම් මිල වැඩි නිසා ලාභය වුණ 440ෙන් 400ක් අඩු කරා ලාභය 40යි ඊට පස්සේ ලාභ ප්‍රතිශතය තියෙනවා මෙතන හොයන්න ඒකත් අපිට හොයලා දීලා තියෙනවා මේ ලාභ ප්‍රතිශතය හොයාගන්නේ මෙන්න මේ ලාභය බෙදන්න ඕනි මේ මෙන්න මේ ගත් මිලෙන් විකුණුම් මිලෙන් නෙමෙයි බෙදන්නේ ගත් මිලෙන් හරිද එතකොට මෙයා 40 ලාභය 40යි මේ 40 බෙදන්නේ 400ෙන් ඊට පස්සේ පුතේ මෙයා මේ ප්‍රතිශතයක් නිසා 100ට 100නුත් ගුණ කරන්න ඕනේ ප්‍රතිශතයක් නිසා 100ට 100නුත් ගුණ කරනවා ඔන්න එතකොට තමයි ওই 100ට 10 ඇවිල්ලා තියෙන්නේ ඔන්න බලන්න බිංදු 2යි කැපිලා ගියා තර මෙතන 4ට 1යි 4ට 1යි මෙතන මේ බිංදුව ඕන්න 100ට 10යි උත්තරේ 100ට 10යි ඔන්න ඔහොමයි ඔය 100ට 10 එන්නේ හරි ඔය විදිහට බලමු අපි අනිත් ගණන් ටික ආ 600ට අරන් තියෙන්නේ 720ට විකුණලා ඒත් ලාභයකි ලාභය 720ෙන් 600ක් අඩු කරන්න එතකොට ඇයි 120ක් දැන් මේ 120 බෙදන්න 600ෙන් 120 බෙදුවා 600ෙන් ගුණ කරා 100ට 100ෙන් බිංදු 2යි 6ට 1යි 12ට 2යි මේ බිංදුවයි 120යි ඕන ලාභ ප්‍රතිශතේ 120යි ඉනකට 1500ට අරගෙන 1200ට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් අලාභයකි. ඒතර අලාභය 1500ෙන් 1200ක් අඩු කරා 300යි. ඒක 300 කලාභයක්. දැන් මේ අලාභ ප්‍රතිශතය හොයන්නත් ඒ විදිහම තමයි අලාභය බෙදනවා ගත් මිලේ. ඒතර 300 1500ෙන් බෙදන්නේ. ඔන්න 300 බෙදීම 1500 ගුණකිරීම 100 මම මෙතනින්ම කපලා දාන්නම් මේ බිංදු දෙකයි මේ බිංදු දෙකයි නැත්නම් මේ බිංදු දෙක මේ බිංදු දෙක ඇත් පුළුවන් මම මෙතනම කපලා දැම්මා 3ට 1යි 15ට 3වා 5යි 100 5ෙන් බෙදන්න ඕනේ එතකොට එනවා 100 5ෙන් බෙදීම 120යි ඔන්න අලා ප්‍රශතයේ 820ක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ
හැටට අරගෙන විකුණුම් මිල දන්නේ නැහැ ලාභයක් වෙලා ලාභ ප්‍රතිශතයක් දන්නවා ගත් මිලයි ලාභ ප්‍රතිශතයයි දන්නවා නම් අපිට ලාභය හොයාගන්න පුළුවන් ගත්තේ හැටට එතකොට ලාභ ප්‍රතිශතය 60යි මේ 60 සියයට 60ෙන් ගුණ කරගත්තා නම් 60 කියන්නේ 100ෙන් 60 100ෙන් 60 ගුණ කරගත්තා නම් එනවා ලාභය මේ බිංදුවයි කැපෙනවා මේ බිංදුවයි කැපෙනවා 6 වරක් 6 36යි එහෙනම් 36ක ලාභය ලාභය 36යි ආ මේ ගත් මිල මෙන්න මෙයාගෙන් ගුණ කරා ලාභය 36යි ලා එතකොට අපි මේක අරන් තියෙන 60ට එහෙනම් විකුණන්න නැත්තේ 60යි 36 එකතු කරා 96ට තමයි විකුණන්න නැත්තේ. එතකොට තමයි 96න් 60ක් අඩු කරලා 36ක් එන්නේ ලාභය. හරි ඊළඟට 180ට අරගෙන ලාභයක් වෙලා තියෙනවා. ඒත් ලාභ ප්‍රතිශතය දීලා 130යි. එහෙනම් මම 180 නේ ගත් මිල 180 ගුණ කරනවා 130. 130 මෙතන බිංදුවයි 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 18ව 3ක් 8024 න් 4 2ක් විතරේ 3 3 2 5 54යි ඔන්න 54ක ලාභයක් එහෙනම් මේක විකුණන්න නැත්තේ 180ට 54ක් එකතු කරා 234ට තමයි මේක විකුණන්න නැත්තේ හරි ඊළඟට දත් මිල 150යි විකුණලා තියෙන 75ට ඒ කියන්නේ අලාභය සිද්ධ වෙලා තියෙනවා. අපෙන් අහනවා අලාභය මෙතන 75යි. 150යි 75ක් අඩු කරා 75යි. දැන් අලාභ ප්‍රතිශතය හොයන්න 75 බෙදන්න 150යි. 75 බෙදීම 150 ගුණ කිරීම 100යි. 75ට 1යි 150ට 75ව 2යි. 100 දෙකෙන් බෙදුනම 150යි. 150කම අලාභයක් අලාභ ප්‍රතිශතය 150යි ඊට පස්සේ 200ට අරගෙන තියෙන්නේ අලාභයක් වෙලා අලාභ ප්‍රතිශතය දීලා 110යි එහෙනම් මම දැන් අලාභය හොයා ගන්න ඕන නිසා මේ 200 ගුණ කරගන්නවා 110යි ඒතර වෙනවා අලාභය ගත් මිල ප්‍රතිශතයෙන් ගුණ කරගත්තා නම් අලාභ ප්‍රතිශතයෙන් ගුණ කරගත්තා නම් එනවා අලාභය බිංදු 2යි කැපුවා දෙවරක් 10 20යි 12 20ක අලාභයක් නම් 200න් 20ක් අඩු කරන්න අලාභයක් නිසා 200න් 20ක් අඩු කරා 180යි. එහෙනම් 180 තමයි විකුණන්නේ. ඒ නිසා තමයි 20ක අලාභයක් වෙන්නේ. හරි. ප්‍රශ්න අංක 2. ඇඳුම් වෙළෙන්දකු මේක මම මකනවා. ඇඳුම් වෙළෙන්දකු රුපියල් 500 මිලදීගත් කලිසම රුපියල් 650ට විකුණයි නම් වෙළෙන්දා ලබන ලාභය හරි ලේසි ලාභය හොයාගන්න පුළුවන් ගත්තේ 500ට විකුණන්නේ 650ට එහෙනම් 650ෙන් 500ක් අඩු කරන්න ඒතර වෙනවා ලාභය 650 අඩු කිරීම 500 රුපියල් දාන්න 650ෙන් 500ක් අඩු කරා රුපියල් 150 150ක ලාභයක් දැන් ලාභ ප්‍රතිශතය අහනවා ලාභ ප්‍රතිශතය ගන්න නම් ඒත් ලියන්න මෙහිම ලාභ ප්‍රතිශතය සමානයි කියලා අරගෙන ලාභ ප්‍රතිශතය සමානයි මම ඉස්සරහින් ලියනවා ලාභය ලාභය කියද 150යි ඔන්න ඔය ලාභය බෙදනවා මොන මිලෙන්ද ගත් මිලෙන් තමයි බෙදන්නේ මතකයිනේ මේකෙත් ගත් මිලෙන් තමයි බෙදුවේ ආ බෙදන්න ඕනි ගත් මිලෙන් ගත් මිල 500යි විකුණන්නේ 650ට එහෙනම් ගත් මිල වෙන 500ෙන් තමයි බෙදන්නේ ඕන්න 500ෙන් බෙදුවා ප්‍රතිශතයක් නිසා 100ට 100ෙන් ගුණ කරා ප්‍රතිශතයක් හොයද්දී අනිවාර්යෙන් 100ට 100ෙන් ගුණ කරන්නම ඕනි බිංදු 2යි බිංදු 2යි කැපිලා ගියා 5ට 1යි 15ට 5 වා 3යි මෙතන බිංදුවක් තියෙනවා ඒ කියන්නේ 100ට 30යි 100ට 30යි ලාභ ප්‍රතිශතය ප්‍රශ්න අංක 3
රුපියල් 2500ක් වටිනා විදුලි ස්ත්‍රික්කයක් රුපියල් 2300ට විකිණීමෙන් සිදුවන අලාභය සොයන්න. 2500ක් වටින එකක් තමයි 2300ට විකුණන්නේ. ඒ කියන්නේ අඩු මුද්‍රට විකුණන්නේ. එහෙනම් 2500ෙන් 2300ක් අඩු කරන්න. 2500ෙන් අඩු කරනවා 2300ක්. ඒතර වෙනවා රුපියල් 200ක්. ඔන්න එහෙනම් රුපියල් 200ක අලාභයක්. අලාභ ප්‍රසතය යනවා. එහෙනම් අලාභ ප්‍රසතය සමානයි අලාභය 200යි. මේක බෙදන්න ගත් මිල වෙන එහෙම නැත්නම් මේකේ වටිනාකම ගත් මිල එහෙම නැත්නම් වටිනාකම වන 2500. එතකොට විකුණන ගානේ නෙවෙයි. මේකේ වටිනාකම එහෙම නැත්නම් ගත් මිලෙන් තමයි බෙදන්න ඕනේ. ඕන්න 2500ෙන් බෙදුවා ප්‍රතිශතයක් හොයන නිසා 100%ෙන් ගුණ කරා. ප්‍රතිශතයක් නම් අනිවාර්යෙන් 100%ෙන් ගුණ කරන්න. බිින්දු දෙකයි එකුණා 25ට 1යි 100ට 25 ව 4යි 225 ව 8යි එහෙනම් 100ට 8යි උත්තරේ 100ට 8යි අලාභ ප්‍රතිශතය හරි ප්‍රශ්න අංක 4 වෙලෙන්දෙක් ගෙඩියක් රුපියල් 18 බැගින් අඹ ගෙඩි 100ක් මිලදී ගනි නරක් වීම නිසා අඹ ගෙඩි 20ක් ඉවත් කළ අතරේ ඉතිරි අඹ තොගේ එකක් කියල් 30 බැගින් විකුණයි. මෙම වෙලදාමෙන් ඔහුට ලැබුවේ ලාභයක්ද අලාභයක්ද යන්න නිර්ණය කර ලාභය අලාභය හොයන්න ඕන. ඊට පස්සේ ලාභ අලාභ ප්‍රතිශතය ගණනය කරන්නත් ඕන. හරි මේකත් මම වගන්ති ලියලා හදන්නම්. ඒ නිසා මම බෝඩ් එකට ගන්නම් මේ ගාන. ප්‍රශ්න අංක 4 වෙලෙන්දෙක් අඹගෙඩියක් රුපියල් 18ක් ගානේ අඹගෙඩි 100ක් ගන්නවා. එහෙනම් මම දැන් මුලින්ම ලියන වගන්තියක් උතේ මේ අඹගෙඩි 100 මිලදී ගන්න වැය වෙච්ච මුදල. අඹගෙඩි තොගය. නැත්නම් අඹගෙඩි 100 කියලා ගත්තාම නෑ නැත්නම් අඹගෙඩි තොගය. අඹ තොගය නැත්නම් අඹ තොගය මිලදී ගැනීමට වැය වූ මුදල අඹගෙඩියක් ගන්නේ රුපියල් 18 ගානේ අඹගෙඩි 100ක් 18 ගානේ අඹගෙඩි 100ක් රුපියල් 1800ක් වැය වෙනෝ මේ අඹගෙඩි 100 මිලදී ගන්න දැන් 20ක් ඉවත් කරලා මේ නරක් වෙච්ච නිසා මම ඉස්සෙල්ලා වගේ ගන්න 20ක් අයින් කරා. ඒතර 100ක් ගත්තා 20ක් අයින් කරා 80යි විකුණන්න හොඳේ. එතකොට ඔය 80 විකුණන්න එකක් කීය ගානද? එකක් විකුණන්න රුපියල් 30 ගානේ. එහෙනම් අඹ තොගය විකිණීමෙන් ලැබෙන මුදල. ඒ කියන්නේ ඉතුරු අර නරක් වෙච්ච ටික අයින් කරලා ඉතුරු ටික. අඹ තොගය ඉතිරි අඹ තොගය ඉතිරි අඹ තොගය විකිණීමෙන් ලැබෙන මුදල සමානයි ගෙඩියක් විකුණන්නේ 30 ගානේ දැන් ගෙඩි 80යි 80 20ක් නරක් වෙලා ඒතරේ නා රුපියල් 3ක් අට 24යි 0.2යි රුපියල් 2400යි හම්බේනෝ මේටි කෝල්ලා. එතකොට අපෙන් අහන්නේ මුලින්ම ලාභයක්ද අලාභයක්ද? මේකේ ගැනුම් මිලට වඩා කියන වැය වෙච්ච මුදලට වඩා විකිණීමෙන් ලැබිච්ච ගාණ වැඩි නේ. එහෙනම් රුපියල් 2400 විශාලයි. රුපියල් 2400 විශාලයි රුපියල් 1800 වැඩි. ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ගැනුම් මිලට වඩා විකුණුම් මිල වැඩි. ඒ නිසා ලාභයක්. වැඩි ලාභයක් සිදු වී ඇත. මොන ලාභයක් සිද්ධ වෙලා. ඊළඟට අහනවා මේ නිර්ණය කර ඔහු ලැබූ ලාභය. ආදේ ලාභය ගන්න. ඕන්න ලාභය. කොමිලකන එක ලාභය සමානයි රුපියල් 2400 ෙන් එතන මෙන්න මෙයාගේ ගණන් මිල අඩු කරනවා. ගණන් මිලෙන් ගණන් මිල අඩු කරනවා. 2400 ෙන් 1800 මේ ගණන් මිල එක වැය වෙච්ච ගාණ
අඩු කරා. ඒතර වෙනවා රුපියල් 600ක්. 1600යි 1800යි. ලාභය 600යි. ඊළඟට අහනවා ලාභ ප්‍රතිශතය. ලාභ හෝ අලාභ ප්‍රතිශතය. එහෙනම් ප්‍රතිශතය ගන්න ලාභය බෙදන්න මේ අඹතොගය මිලදී ගැනීමට වැය කරපු ගාණය. නැත්නම් ගත් මිලේ. එනි මේ වැය කරපු ගාණයෙන් බෙදන්න. එහෙනම් තෝ විකුණුම් මිලෙන් නෙමෙයි. ගැනුම් මිලෙන් තමයි බෙදන්නේ. එහෙනම් මෙන්න මේ වැය කරපු ගාණ. ඒක වැය කරපු ගාණ කියන්නේ ගැනුම් මිල. හරි. මම මේ හරි මහන්නම්. ඇලෙක්මන්ට මේක අනත්ත මම මෙහෙම හදන්නම් ගාණ. ඔන්න ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රති ශතය සමානයි ලාභය වන රුපියල් 600 දෙදෙනා මේක ගන්න වියදම් වුණා 1800 ගුණ කරනවා 100 100 මොකද 100 100 ගුණ කරන්නේ ප්‍රතිශතයක් හොයන නිසා බිංදු 2යි බිංදු 2යි 6ට 1යි 10ට 6 ඒවා 6 12 18යි 3යි සිය බෙදීම 3යි මේක දැන් භාගයක් කරන්න මොකද සිය 3 ඉන් බෙදෙන්නේ නැහැ බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ ඒ නිසා මේක මේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියටම තියුවා නම් හොඳයි නැත්නම් දශම උත්තර ප්‍රශ්නයක් නැහැ මොකද 3 3 3 3 වගේ තමයි ගණක් එන්නේ ඒ නිසා 3 ඉන් ඉතුරු ගාන මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියුවා නම් හොඳයි ඔන්න සිය බෙදෙනවා 3 10 3 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 9 1 3 3 33 3 එකක් ඉතිරි උත්තරේ 33 3 1යි 100යට ඔන්න ලාභ ප්‍රතිශතය හරි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 5 මේක වෙන වෙනම හොයන්න ඕනේ මේක මකන්නන් ඔයාලා මේ වීඩියෝ එක යූස් කරලා ලියා ගන්න ඈ ප්‍රශ්න අංක 5 ඇඳුම් මසන්නකු ඇඳුම් වර්ග කිහිපයක් නිම කිරීමට වැය කරන මුදල් ප්‍රමාණ හා ඒවායේ විකුණුම් මිල ගණන් පහදු වගේ දක්වා ඇත. මේ නිෂ්පාදනය කරන්න යන වියදමයි ඒව විකුණන ගාණ එකක් විකුණන ගාණ එක එකක් එකක්. ඇඳුම් වර්ගයේ ළමා කමිසයක් නිෂ්පාදනය කරන 300ක් යනවා විකුණන 350ක් කියන්නේ 50ක ලාභය. ළමා කලිසමක් 400ට නිෂ්පාදනය කරනවා 450ට විකුණන ඒ 50ක ලාභයක්. ගවුමක් 500ට නිෂ්පාද 500ක් යනවා නිෂ්පාදනය කරන්න විකුණන්නේ 575ට 75ක ලාභයක්. වැහි කබා නිෂ්පාදනය කරන්න එකක් නිෂ්පාදනය කරන 1000ක් යනවා විකුණන්නේ 1150ට. කියන්නේ 150ක ලාභයක්. හරි. රෝමිලක්කන් එකෙන් අහනවා ඉහත එක් එක් දේ විකිණීමෙන් ලැබෙන ලාභය හා ලාභ ප්‍රතිශතය වෙන වෙනම සොයන්න. ලාභයයි ලාභ ප්‍රතිශතය වෙන වෙනම අහනවා. ඒ නිසා මම මේකට මේ වගුවම මෙහෙම තව තීර දෙකක් දාලා ගන්නම්. ලාභයයි ලාභ ප්‍රතිශතය කියලා. මේක මේ වගුවම මේ පැත්තට දීර්ඝ කරගත්තා නම් වැඩේ ලේසි. මම මේක වගුව ගහනවට වඩා මම මේකෙම ස්ක්‍රීන් එක දාලා මේ ගාන හදන්නම්. හරි තේ මම මේකෙම මේ ප්‍රශ්න අංක 5 මෙතෙන්ටම මේ වගුවටම අලුත් තීරු දෙකක් ඇතුළත් කරන්න ඔයාලත් මේ වගුව පිටපත් කරගෙන මේ විදියටම තීරු දෙකක් ඇතුළත් කරගත්තා නම් හොඳයි මොකද ඒතර ගාන හදන්න පහසුයි මොකද අපෙන් අහලා තියෙන්නේ මේකේ රෝමි ලක්කන් එකෙන් ඉහත එක් එක් දේ විකිණීමෙන් ලැබෙන ලාභය හා ලාභ ප්‍රතිශතය වෙන වෙනම සොයන්න ඒතර මේවට වෙන වෙනම හොයන්න ඕනේ ඉතින් ඔක වෙන වෙනම ලියනකොට ඔක හතරක් ලියන්න එපා එනට වඩා ආවක ලේසි මෙතෙන්ටම මෙහෙම සකස් කරගත්තා නම් මොකද මේ ගානෙත් අපි ඒ විදිහටම තියෙන ලාභය ලාභ ප්‍රතිශතය අන්න මෙන්න මේ තීරු දෙක දාගත්තා නම් හරි මම මෙතෙන්ට අලුත් තීරු දෙකක් ඇතුළත් කරන්නම් ලාභයයි ලාභ ප්‍රතිශතය
හරි මෙතන ලාභය රුපියල් මෙතන ලාභ ප්‍රතිශතය ලාභ ප්‍රතිශතය හරි 350 න් 300ක් අඩු කරා ලාභය 50යි लाभ प्रतिशत होयागा मे लाभ विदन निष्पादन वेदने गुणकर्ण सीएर सीए मे आगे तम बेदन मे आगे तम बेदन तो विकन मिले निमे बिंदु देखा के पुना पणह बेदी तुन मैं මෙතන 50 බෙදීම 3ට එයි ඔයාලා බෙදලා ගන්න 16යි 3න් 2ක් 16යි 3න් 2ක් එයි ප්‍රතිශතය මෙතන 450න් 400ක් අඩු කරා ලාභය 50යි पणह बेदन हरसीएन निष्पादन मेन बेदला सीरसिए गुणकर सीरसिए बिंदु देखा बिंदु देखा पणह हतर बेदन पणह देखें बेदन विशिपह विशिपह आयम देखें बेदन विशी हतर देखें बेदन दुलाहाय दुलाहाय दशम पहाय निष्पादन बिंदेकाय හත්ත පහ හතට පහේව පහට එකයි හතර පහේව එකයි දෙකක් විතරේ 25ට පහේව පහයි 15යි 100ට 15යි වැහි කබා 1150ට විකුණන්නේ 1000ක් 1000ක් යනවා නිෂ්පාදනය කරන්න එහෙනම් 150ක ලාභයක් දැන් 150 බෙදන්න 1000යි रोमिलेखा වඩා ලාභදායි වන්නේ කුමන ඇඳුම් වර්ගයේ නිෂ්පාදනය කිරීමදයි හේතු සහිතව ලියන්න. වඩා ලාභදායි වන්නේ කුමන ඇඳුම් වර්ගයේ නිෂ්පාදනය. එතකොට ලාභදායි වෙළඳාම මොකද්ද කියලා තමයි මේ අහන්නේ. දැන් මේ හද මේ මෙතන ළමා මේ ඇඳුම් වර්ගනේ මේ මෙතන නිෂ්පාදනය කරන්නේ. මෙතන එක ඒකකයක් නිෂ්පාදන වියදම සහ විකුණුම් වියදම තමයි දීලා තියෙන්නේ. එතකොට වඩා ලාභදායි වෙන්න නම් ලාභය නෙමෙයි වැඩි වෙන්න ඕන ලාභ ප්‍රතිශතය මොකද එක ඒකකයක් එකක් නෙමෙයිනේ මෙතන නිෂ්පාදනය වෙන්නේ අඳු විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවට නම් වඩා ලාභදායි වන්නේ මොකක්ද කියනවා අහනවා නම් මෙතනින් බලන්න ඕන අපි ලාභයෙන් නෙමෙයි ලාභ ප්‍රතිශතයෙන් ඒ කියන්නේ ලාභ ප්‍රතිශතය වැඩි කෙනාගෙන් තමයි වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මොකද මෙතන අපි හදලා තියෙන එක ඒකකයකින් ලැබෙන ලාභය පමණයි. ඒකට ලාභ ප්‍රතිශතය වැඩි වෙනකොට ලාභ ප්‍රතිශතය වැඩි නම් එතන අපි විශාල ප්‍රමාණයක් මේ ඇඳුම් වර්ග නිෂ්පාදනය කරනකොට ලාභයත් වැඩි වෙනවා. ඔන්න එහෙනම් බලන්න මෙතන ලාභ ප්‍රතිශතය වැඩිම තියෙන්නේ 16යි 3න් 2. ඒ කියන්නේ ළමා කමිස වලින් තමයි වැඩි ලාභ ප්‍රතිශතය. ලාභේ වැඩක් නැහැ. ලාභේ නෙමෙයි. එතන 100ට 15යි ලාභය. වැඩි ලාභ ප්‍රතිශතයක් නැහැ. හරි. දැන්
මෙතන වැහි කබායක් නිපදවන්න 1000ක් වැය කරලානේ 150ක ලාභයක් ගන්න. ඒ කියන්නේ ලොකු මුදලක් වැය කරලා තමයි මේ වගේ ලාභයක් ගන්න. මේක 300ක් වගේ අඩු මුදලකින් 50ක ලාභයක් ගන්නවා. අන්න එහෙමත් හිතුවත් හරි. එහෙම නැත්නම් කෙලිම ලාභ ප්‍රසතෙන් හිතන්න. ලාභ ප්‍රසතේ වැඩි නම් අනිවාර්යෙන් මෙන්න මේ වෙළඳාම වඩාත් හොඳයි. මේ වෙළඳාම තමයි හොඳම වෙළඳාම. ඒ තමයි ළමා කමිස වෙළඳාම. අයනම් වඩා ලාභදායි වන්නේ කුමන ඇඳුම් වර්ගයේ නිෂ්පාදනයද? ළමා කමිස වෙළඳාම. හේතු සහිතව ලියන්න. ඒකට හේතුව තමයි වැඩි ලාභ ප්‍රසතයක් පවතින නිසා. වැඩි ලාභ ප්‍රසතයක් ඇති නිසා. ලාභ ප්‍රසතේ වැඩි නම් ඒකෙන් ඒක තමයි වඩා ලාභදායිම වෙළඳාම. හරි. ඊළඟට ප්‍රශ්න අංක 6. හරි ප්‍රශ්න අංක 6 මම බෝඩ් එකේ හදන්නම්. ප්‍රශ්න අංක 6 පොත් වලින් දෙක රුපියල් 300ක් වටිනා නවකතා පොතක් 25%ක ලාභයක් ලැබෙනසේ විකුණයි නම් වලින් දෙක රුපියල් 300ක පොතක් 125ක ලාභයක් ලැබෙනසේ තමයි විකුණන්නේ. එතකොට නවකතා පොතේ වටිනාකම නැත්නම් ගැතිර තමයි 300. මම මුලින්ම ලියන්න නවකතා පොතේ වටිනාකම. නවකතා පොතේ වටිනාකම සමානයි රුපියල් 300යි. लाभ प्रतिशत है लाभ प्रतिशत है समान है सीरीज है अपने गाना में विकुनाई नाम नवकथा पोते ही विकुनुम मिले है मैं के विकुनुम मिला हाँ ने विकुनुम मिले दें पोते में නවකතා පොතේ වටිනාකම දීලා 300යි. ලාභ ප්‍රසතේ දීලා ලාභය අහන්නේ. කෙලින්ම විකුණුම් මිල අහනවා. එතකොට අපිට ලාභය හොයලා විකුණුම් මිල ගන්න පුළුවන්. ලාභය හොයලා නවකතා පොතේ වටිනාකමට ඒ ලාභය එකතු කරලා විකුණුම් මිල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක සැරේම විකුණුම් මිල ගන්නත් පුළුවන්. දැන් මේකේ ලාභය වෙන මහල් නැහැ. කලින් නම් කොටස් කොටස් වල ලාභය අහලා තිබුණා නේ. ප්‍රශ්න අංක 2 3 එහෙම කොටස් කොටස් තිබුණා නේ. දැන් මේක එහෙම නැහැ. කෙලිම විකුණුම් මිල අහන්න. එහෙනම් අපි කෙලිම විකුණුම් මිල ගන්න. මෙන්න මේකයි ලේසි කරන්නේ. මෙන්න මෙහෙම හිතන්න. නවකතා පොත 300යි. හරි. දැන් මේකේ ලාභ ප්‍රසතයක් දීලා තියෙනවා 125ක් කියලා. ඒ කියන්නේ මේ පොතේ වටිනාකම 100ක් වුණා නම් 25 කියන්නේ තේරුම මේ පොතේ වටිනාකම 100ක් වුණා නම් 25ක ලාභයක් 100ක් වුණා නම් 25ක ලාභයක් සහිතව මේ පොත විකිණෙන්න ඕනේ කීයටද 125ට පොතේ වටිනාකම 100ක් වුණා නම් 25ක ලාභයක් සහිතව 125 කියන්නේ තේරුම හරි මේ පොත 100ක් වුණා නම් 25ක ලාභයක් සහිතව මේක විකිණෙන්නේ 125ට. එහෙනම් පුතේ මෙයාගේ වටිනාකම 300යිනේ. ඔන්න ඔය රුපියල් 300 ගුණ කරන්න 100ෙන් 125 වෙනවා. 100ක් වුණා නම් මේ පොතේ වටිනාකම 100ක් වුණා නම් මේක විකිණෙන්න ඕන 125ට. එතකොට වෙනවා 3 වරක් 125 3 වරක් 5 15 5 එකක් කිව්වේ 3 වරක් 2 6 එකයි 7යි 3 වරක් 2 3යි. ඉතින් 375යි. ඕගොල්ලෝ අර විදියට අරගෙන බලන්න ඒ ඔය ගානම හරි නේද?
अनुलोम समानुपात लाभ 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 मेके वटनाकम दीरा प्रतिशत गणंतर हितल हदन हितल हदन तरम हितल हदन तरम सूक्ष्म सूक्ष्म लाभद अलाभ वाटाम कोमिस मतक दियागा प्रश्न बल प्रश्नाक दुर्स्ता पर्णा पापनीय पापनी वर्णा बैसिकले दहायक अलाभयक वेला उत्तर बिंदु प्रश्न अंक अट गृहभाण्ड निष्पादके पुटुवक निष्पादने क्रीम संधा रुपयल एद्दा सटसिया क्वेकराय निष्पादकया सीयट विस्सक लाभ प्रतिशतयक सहितव एम पुटु तवत गृहभाण्ड विलेंदे कुटक विकुणन अतर विलेंदा सीयट विस्सक लाभ प्रतिशतयक सहितव एय पारिभोगिकयकुट विकुणाय एतन मेतन तुंगुल्ले किन्ना कवुद निष्पादकयाय निष्पादन वीदम दीना
පුටුවක නිෂ්පාදන වියදම සමානයි රුපියල් 1800. නිෂ්පාදකයා 20%ක ලාභ ප්‍රතිශතයක් සහිතව එම පුටු තවත් ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුට. හරි. එතකොට නිෂ්පාදකයා මොකද කරන්නේ? 20%ක ලාභයක් තියාගෙන තමයි වෙළෙන්දට දෙන්නේ. එතන එහෙනම් නිෂ්පාදකයාගේ ලාභ ප්‍රතිශතය නිෂ්පාදකයාගේ ලාභ ප්‍රතිශතය 20%යි. හරි. නිෂ්පාදකයා 20%ක ලාභ ප්‍රතිශතයක් සහිතව එම පොතු තවත් ගෘහ භාණ්ඩ වෙළෙන්දෙකුට විකුණයි. ඒතකොට වෙළෙන්දට දෙන්නේ 20%ක ලාභයක් තියාගෙන මෙන්න මේ නිෂ්පාදකයා. ඒතකොට නිෂ්පාදකයා මොකද කරන්නේ? සෝරි, නිෂ්පාදකයා නෙමෙයි වෙළෙන්දා. එතකොට දැන් ඔන්න නිෂ්පාදකයේ 20%ක් තියාගෙන වෙළෙන්දට දෙනවොත් වෙළෙන්ද මොකද බලන්න කරන්නේ? වෙළෙන්දා 20%ක ලාභ ප්‍රතිශතයක් සහිතව එය පාරිභෝගිකයෙකුට විකුණයි. ඒතර වෙළෙන්දත් 20%ක් තියාගෙන තමයි මේක පාරිභෝගිකයට අලෙවි කරන්නේ. හරිද? ඔන්න මේ විදිහ තමයි දරුව හැමදේම සිද්ධ වෙන්නේ. පුටුව 1800ට ඇත්තටම නිෂ්පාදනය කරන්නේ 1800ක් යනවා. නිෂ්පාදකයාත් ගාණක් තියාගෙන මේක කඩේට වෙළෙන්දන්ට දාන්නේ. ඊට පස්සේ වෙළෙන්ද මොකද කරන්නේ? වෙළෙන්දත් නිකන් ඉන්නේ නැහැ. මේක ලාභයක් තියාගෙන බැරි පුරන්නේ. එහෙනම් වෙළෙන්දත් මේකට ලාභයක් ඉකුතු කරනවා. ඒ තමයි ලාභ ප්‍රශ්නේ. 20%ක් ඉකුතු කළා. මේක දෙනවා අපි වෙන මහජනතාව පරිභෝගිකයට. ඒතකොට අපි අර නිෂ්පාදකයාට ලාභෙ දීලා වෙළෙන්දටත් දීලා තමයි ඔය 1800 පුටුව වෙන ගානකට ඉවදී ගන්න. මොකද තමයි ඉතින් සත්‍ය කතා වැරද්ද කතාව. හරි. ඔන්න රෝමිලක්කන් එකෙන් අහනවා. වෙලෙන්දා පුටුවක් මිලදී ගැනීමට වැය කරන මුදල කොහොමද? වෙලෙන්දා. දැන් මුලින්ම වෙලෙන්ද නිගන්නේ ඊට පස්සේ පාරිභෝගිකය ගන්නෙ. නිෂ්පාදකයා පුටුව නිෂ්පාදනය කරනවා 1800ක් 1800ට. නිෂ්පාදකයා 20%ක් තියාගෙන වෙලෙන්දට දෙනවා. ඒතර වෙලෙන්දා ගන්න මුදල තමයි මේ අහන්නේ. වෙලෙන්දා පුටුවක් මිලදී ගැනීමට වැය කරන මුදල. ඕන්න මේක මෙතනින් හොයාගන්න පුළුවන්. හරි. රෝමිලක්කන් එක. වෙළෙන්දා පුටුවක් මිලදී ගැනීමට වැය කරන මුදල. වෙළෙන්දා පුටුවක් මිලදී ගැනීමට වැය කරන මුදල. ඕන පුතේ නිෂ්පාදකයා 1800ට මේක හදලා 120ක් තියාගෙන තමයි වෙළෙන්දට දෙන්නේ. එතකොට වෙළෙන්දට මේක ගන්න වෙන ගාණ කියන්නේ නිෂ්පාදකයා විකුණන ගාණද? නිෂ්පාදකයා විකුණනට ගාණට තමයි වෙළෙන්දට මේක ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් රුපියල් 1800 වැඩි කරනවා 120ෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? 120ෙන් වැඩි කරොත් වෙන්නේ නිෂ්පාදකයා කොච්චර ලාභයක් තියාගන්නවද? එතකොට නිෂ්පාදකයා 120ක ලාභයක් තියාගෙන මේක දෙන්නේ 120ට විකුණන්නේ. 100 භාණ්ඩෙ මෙහෙම හිතන්න 120 කියලා මෙහෙම හිතන්න 100ක භාණ්ඩෙ 20ක් තියාගෙන 120ට තමයි මේ නිෂ්පාදකයා මේක විකුණන්නේ වෙළෙන්දාට. ඒතර වෙළෙන්දා ආන් ඒ ගාණට තමයි මේක ගන්න. හරි. එහෙනම් 1800 100ෙන් 120ෙන් ගුණ කරා නම් කෙලින් උත්තරය එතකොට එනවා මේක තමයි නිෂ්පාදකයාගේ විකුණුම් මිල. නිෂ්පාදකයාගේ විකුණුම් මිලට තමයි වෙළෙන්ද මේක ගන්නෙ. නිෂ්පාදනය නිෂ්පාදකයා දෙන ගාන්ට එපයි වෙළෙන්ද ගන්න. ඇයිද කොහොම මේ කරන්නේ? නිෂ්පාදකයා දෙන්නේ 1800ට 120ක ලාභයක් එකතු කරලා 100ට 120. ඕන්න 120ක ලාභයක් එකතු කරලා තමයි දෙන්නේ. එහෙනම් ඔන්න ඔය ගාන්ට තමයි बिंदुक
निष्पादक दिन पुटुवक मिलदी गनीमेदी पारिभोगिकयाट गेवीमट सिदुवन मुदल कोहमद पुटुवक गनिद्दी पारिभोगिकयाट वेलेंदा गत्तनि 2160ට දැන් වෙලෙන්දක් නිකන් ඉන්නේ නැහැ මොකද කරන්නේ 2160ට වෙලෙන්දා 2160ටනේ ඔන්න 2160ට තමයි 120ක් ගන්න තව 120ක ලාභයක් එකතු වෙනවා මේ 2160 නැතුව මේ 2400 නේද එයා දන්නෙත් නැහැ මේ 2400 කතාව. වෙලඳ දන්නෙත් නැහැ. ඒ ඒක නිෂ්පාදකයක ගාන. නිෂ්පාදකයකට 1800ක් වියදම් වුණා. එයා 120ක් තියාගෙන තමයි මේක 2160ට වෙලෙන්දට දුන්නේ. එතන වෙලෙන්ද මේ 1800 කතාව දන්නේ. වෙලෙන්ද ගහමුනේ 2160ටද? වෙලෙන්ද මොකද කරන්නේ? 2160ට 120කුත් තියාගෙන තමයි මේ මහ ජනතාවට, ඒ කියන්නේ පාරිභෝගිකයන්ට ඔකද लाभ प्रशत निष्पादक आगे लाभ प्रशत मलियागत्ते उन्हें निष्पादक दस निष्पादने निष्पादके दिदास
එතකොට එනවා මෙතන 0.6යි 6යි 0.6යි 6යි එතන 18 න් 100 න් 18ක් අඩු කරා එතන 3යි ඊට 360යි මේ තමයි නිෂ්පාදකයගේ ලාභය දැන් හොයන්න ඕන වෙලෙන්ද කියලා වෙලෙන්දා මේක 2168 අරන් පාරිභෝගික දුන් 1592 දැන් මේක මේක අඩු කරන්න උත්තර වෙනවා වෙලෙන්දගේ ලාභය වෙලෙන්දාගේ ලාභය මම මේක මහන්න නැත්නම් කරන් දැන් වෙලෙන්දා වෙලෙන්දාගේ ලාභය සමානයි निष्पादक නිෂ්පාදකයට වඩා වැඩි ලාභයක් තියෙනවා. හරි. ඕන්න මම දැන් ලියනවා මෙතන. ඊළඟට මෙයා විශාලයි මෙයාට වඩා කියලා අසමානතාවකින් ලියවෙන්න ඕන. රුපියල් 432 විශාලයි රුපියල් 360 බැවින් ඔන්න මම ලියනවා. රුපියල් 432 විශාලයි රුපියල් 360 බැවින් වෙලෙන්දා වැඩි ලාභයක් ලබයි. වෙලෙන්දා වැඩි ලාභයක් ලබයි. හරි. හරි ප්‍රශ්න අංක 9. ශීතකරණයක් රුපියල් 33000ට විකිණීමෙන් වෙලෙන්දෙකු 10%ක ලාභයක් ලබයි. නම් ශීතකරණය ගත් මිල සොයන්න. ඔන්න පුතේ දැන් විකුණුම් මිල දීලා ගත් මිල. ඒ කියන්නේ අපි මෙච්චරලා හත් ගණන් වල ගත් මිලෙන්නේ විකුණුම් මිල ගත්තේ. හරි. දැන් විකුණුම් මිල දීලා ගත් මිල අහනවා. ඒ කියන්නේ අග දීලා මුල අහනවා. ඔන්න ඔය වෙලාවට අපිට ගාණ හදන්න පුළුවන් ඔය ගත් මිල x කියලා අරගෙන. ගත් මිල x කියලා අරගෙන ගාණ මෙහෙම දිගට 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 යාගෙන ගිහලා සමීකරණයක් අරගෙන ඔය විදිහට ගාණ හදන්න පුළුවන්. හැබැයි සෑහෙන වෙලාවක් යනවා අපරාධ විලා. විභාගයට ওই විදිහට හදන්න ගත්තම අපරාධ වෙන ගණන් හදන්න තියෙන වෙලාව. ඉතින් අපි ඔකට හරිම ලේසි ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි අනුලෝම සමානුපාතවල මේකට හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. එහෙම ඊතල ගහලා මේක මෙච්චරයි නම් මේක මෙහෙම ගන්න පුළුවන් ක්‍රමයක්. ඒකෙන් ඉතාමත්ම වේගෙන් අපිට මේකට අදාළ උත්තරේ අරගන්න පුළුවන්. ඔන්න මම මුලින්ම ලියනවා ශීතකරණයේ විකුණුම් මිල ප්‍රශ්න අංක 9 ශීතකරණයේ විකුණුම් මිල සමානයි රුපියල් 33000යි ලාභ ප්‍රතිශතය 10%යි ශීතකරණය ගත් මිල තමයි අහන්නේ. ගත් මිල. අපෙන් අහන්නේ මේක ගත් මිල. ශීතකරණය. ගත් මිල. ඒක ඉතින් මෙන්න මෙහෙම හිතන්න. හා 10යි කියන එක තේරුම. රුපියල් 100ක් වටින බාණ්ඩේ. නැත්නම් රුපියල් 100ක් වටින ශීතකරණේ 10ක ලාභයක් සහිතව 100ක් වටින බාණ්ඩේ 10ක ලාභයක් සහිතව 110ට තමයි විකුණන්නේ. එතකොට 100න් 110ක් කියන්නේ 100ක්ද? 110ට නේ විකුණන්නේ. එතන 33000යි. ඔක තමයි 33000ක් වෙන්නේ. 100ට 110ක් කියන්නේ මොකද 100ක් වටින බාණ්ඩේ 10ක ලාභයක් තියන් 110ට තමයි විකුණන්නේ. තවක තමයි 33000. ඉතර මේ දින 100 110ක් තමයි 33000ක් කියන්නේ. එහෙනම් මම බලනවා දැන් 100 එකක් කියන්නේ කොච්චරද? 100 එකක් කියන්නේ
33000 බෙදෙනවා 110යි. ඔන්න 101ක්. දැන් මේක ගත්මිල ගත්මිල කියන්නේ 100ට 100. ඇයි? 100ට 10ක ලාභයක්. එහෙනම් 100ට ඉතුරු 90නේ මේ මේකේ කවුද ගත්මිල නෙමෙයි. මෙයාට හම්බෙන්නේ මේක. ගත්මිල වෙන්නේ 100ට 100. හරි? මම ඔක අනිත් විදිහට ගන්නකොට ඉන්දිර වඩාත් පැහැදිලි. මම මෙහෙමත් මුලින් ගත්ත මේකත් ළමයිට මේ විදිහට හිතා ගන්න පුළුවන් නිසා. 100ට 110ක් කියන්නේ 33000යි. එහෙනම් 100ට 100ක් බලමු. එහෙනම් මේක වැඩි කරනවා. 100. ඕන්න ඔතනින්. ඉක්මනට අකට උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්තම් පුතේ මෙහෙමයි. මේක අපි ලියා ගන්නවා ගත් මිලයි විකුණු මිලයි කියලා. ගත් මිල විකුණු මිල. මේක වඩාත් පැහැදිලි වලට මේකට වඩා මේක ටිකක් හිතන්න ඕනි. ඕගොල්ලෝ තාම මේක හිතන ක්‍රමය මදි. ඒ නිසා මම මේකට වඩා හොඳ ක්‍රමයක් විදිහට මේක පිළිගන්නවා. මොකද මේකෙන් මේක අනුලෝම සමානුපාතවලදී නැවතත් කියලා දෙනවා. මේ හරි ඉක්මනින් ගන්න පුළුවන්. 10යි. ගත්මිල 100ක් වුණා නම් මේ 10 කියන එක තේරුම් ගියානේ. ගත්මිල 100ක් වුණා නම් මේක විකිණෙන්නේ 10ක ලාභයක් සහිතව 110ක. ගත්මිල 100ක් වුණා නම් මේක විකිණෙන්නේ 110ක. දැන් අපි ගහන ගත්මිලනේ දන්නේ නැහැ. x. හැබැයි විකිණෙන්නේ 33000. දැන් මේ දෙන්න අතර අනුපාතය මේ දෙන්න අතර අනුපාතය සමානයි. මෙතන දාන බෙදීම ලකුණ. දැන් මේ බෙදීම 100 බෙදීම x සමානයි 110 බෙදීම 33000. දැන් හරස්කම් දෙදා. මෙයා මෙහෙට හරස්කම් කරා 110 වාරයක් x මෙයා මෙහෙට හරස්කම් කරන්න 100 වාරයක් 33000. මේ පැත්තට දුන්න 110. मेन मेहमत मतक අග දීලනේ විකුණු මිල දීලනේ මුලහන් ගත් මිලහන් එතකොට ඕකේ අර උඩයට මාරු කරා අපි කලින් කරේ 100 න් 110 න් වැඩි කරපු එක. ඒ කියන්නේ ගත් මිල දීලා නම් විකුණු මිල හොයද්දී 100 න් 110 න් වැඩි කරපු එක තමයි කරේ. දැන් විකුණු මිල දීලා ගත් මිල හනවන ඒක උඩයට මාරු කළ බුණ කරා. දැක්කද? මේ දෙන්න මාරුනාම තමයි අනිත් පැත්ත. වැදෙන්නේ වැඩි. හරි. ඔන්න එනවා මෙතනින් උත්තරේ 0යි 0යි මම අපලා දැම්මා 11ට 1යි 33ට 11 හේවා 3යි මෙතන 300ක් එනවා 300 වැඩි කිරීම 100 ඉතින් 100නේ 300 වැඩි කිරීම 100 කියනවා අකට බින්දයක් දාන්න කරනවා රුපියල් 30000 30000 තමයි මේක අරගෙන තියෙන්නේ මේ ආවේ ගත්තා හරිද මෙන්න ක්‍රමය මේක මේකට කියන පුතේ අනුලෝම සමානුපාත ක්‍රමය කියලා. මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ අපි. මේක අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒ නිසා මේක අමාරු නාට ගොඹෝ මේක නම් අමාරුයි මේක හරි අමාරුයි නේ කියලා එහෙම හිතන්න එපා. මොකද මේක අපි අනුලෝම සමානුපාත පාඩමේ හරිම ලේසි ඉගෙන ගන්නවා මේ જાතිය ගණන්. එතකොට මේක මාරම ලේසි. හරි එතකොට අපි හදන්නේමයි මේ ක්‍රමයට. ගණන් හදන්නේ මේ ප්‍රතිශත ගණන් හදන්නේම මේ ක්‍රමයට. විභාගෙට පවා හදන්නේ මේ විදිය. මොකද මේක තමයි ලේසි කොට. හරි එහෙම නැත්නම් මෙන්න මෙහෙම x කියලා අරගෙන මම කියලා දෙන්න මේ දෙවෙනි ක්‍රමයට දෙවෙනි ක්‍රමයට මේ ගත් මිල හිතන්න x කියලා ගත් මිල හිතන්න රුපියල් x කියලා x කියලා අරගෙන ගත් මිල x වුණා නම් මේක වැඩි කරනවා දැන් 10ක ලාභයක්
එනත් 100 110 වැඩි කරාම නම් මේක නිකුණුම් මිල වෙන 33000 ගත් මිල x උනා නම් මේක වැඩි කරනවා 100 110 මොකද 110ක ලාභයක් 100ක බාණ්ඩට 10ක ලාභයක් සහිත විකිනේ 110ට දැන් 100ක 110 වැඩි කරා ඕක තමයි විකුණුම් මිල වෙන 33000 මේ x නේ හොයන්න ඕනේ මම මෙහෙර හරස් වැඩි කරන්න මම මෙහෙර හරස් වැඩි කරන්න 100 මෙහෙර හරස් වැඩි කරා 33000 110 මෙහෙම හදන්නත් පුළුවන් නැත්තම් අර මම ඉස්සර මෙතන එකක් ලිව්ව අන්න එහෙම හදන්න පුළුවන් ඒ කියන්නේ 100ට 10ක ලාභයක් සහිතව මේක විකිනේ 100ට 110ට අන්නේ 100ට 110 තමයි 33000 හරි එහෙනම් 100ට එකක් කීයද 33000 බෙදීම 110 එනා 100 100ක් කියන්නේ. මොකද 100 100යි කියන්නේ මේකේ මොන මිලද? දත් මිල. සෝ 100 100ක්. 33000 බෙදීම 110 ගුණ කිරීම 100. මේක මොකද 33000 ගුණ කිරීම 100. 33000 ගුණ කිරීම 100 බෙදීම 110. දැක්කද? අම් මෙහෙමත් හරි. මෙහෙමත් හරි. මෙහෙමත් හරි. හරි මම මේකේ දැන් ඔය වගේම ගණන් ගණක් තමයි ආයෙත් ඊළඟටත් තියෙන්නේ ඊට පස්සේ ආයි 11 වෙනි ගණක් මේ වගේම එකක් නිසා මම මේ ක්‍රමේ පොඩ්ඩක් මතක තියාගන්න. ඒ කියන්නේ මේක ගන්න ක්‍රමයක් තියෙනුනේ. ඒ තමයි මේ 33000 කියන්නේ මොකද්ද? විකුණුම් මිල. මම මේකට පොඩ්ඩක් සූත්‍රේ ලියා ගන්නවා. මේ තියෙන්නේ විකුණුම් මිල. විකුණුම් මිල ගුණ කරගන්නවා උඩ 100ය බෙදීම 110 කියන මොකද්ද 100ය ධන ප්‍රතිශතය 100ය ධන ප්‍රතිශතය ඒ කියන්නේ මේක ලාභයක් නිසා තමයි ධන ආවේ අලාභයක් නම් ඍණෙන්නත් පුළුවන් ඒ නිසා ධන හෝරින ප්‍රතිශතය ඕනෝකින් ගුණ කරගත්තත් හරි මම ඔය සූත්‍රය ළමයිට තියරි ක්ලාස් එකේ දුන්නා ඉකොනොමි එක ගුණ කිරීම 100 බෙදීම සියය දන හෝ වෙන ප්‍රතිශතය. හරි. ඔන්න උතරින් තප්පක් ගාලා අපි ඊළඟ ගණන් ටික හදාගෙන හදාන්නේ. හරි ප්‍රශ්න අංක 10. විදුලි උඳුනක් රුපියල් 22500ට විකිණීමෙන් විදුලි උඳුනේ විකුණුම් මිල. විදුලි විකුණුම් මිල සමානයි රුපියල් 22500යි 22500යි 105ක අලාභයක් අලාභ ප්‍රතිශතය අලාභ ප්‍රතිශතය 105යි අපෙන් අහන්නේ විදුලි උඳුන ගත් මිල මේක තමයි අහන්නේ විදුලි උඳුන ගත් මිල එනම් පුතේ සූත්‍රය විකුණුම් මිල වෙන 22500 රුපියල් 22500 ගුණ කරන්න 100ය බෙදීම 100ය ධන හෝරින් ප්‍රතිශතය ලාභයක් නම් ධනයි අලාභයක් නම් ඍණයි එහෙනම් 100ෙන් අඩු වෙන අලාභයක් නේද 105 දැන් 100ෙන් 5ක් අඩු කරා 95යි දැන් 100 බෙදීම 95 100ක බාණ්ඩේ 5ක ලාභයක් සහිත විකිණෙන්නේ 95 එහෙනම් මේක යහනේ අනිත් පැත්තනේ විකුණුම් මිල දීලා ගැනුම් මිලනේ මම කිව්වා විකුණුම් මිල දීලා ගැනුම් මිල ගන්නවා 100ෙන් 95 උඩයට මාරු කරලා ගුණ කරන්න ඒත් හරි ඔන්න 22500 ගුණ කරන්න 95 100 මෙන්න මේ සූත්‍රණාපදේ උත්තරේ කියන්නේ රුපියල්
හරි අපි මේක සුදු කරලා ගමු පහෙන් කපන්න පුළුවන් පහෙන් කැපුවා 95ට 5 ඒව ගන්න පුළුවන් 5ට 1යි 45ට 9යි 28ට 5යි 3ක් ඉතිරි 35ට 5 ඒවා 7යි 0.2යි දැන් 5719 බෙදන්න ඕන 5719 එකට තව බෙදි දෙකක් තියෙනවා මෙතන 0.9 57ට 3යි 3 9 27 7 2 3 3 3 2 5 0.2යි මේ බිඳ මෙතන ගෙනාව 0.2යි බිඳ ගෙනාව 0.100යි ඕන්න එතකොට 19ට 1යි 5700ට 300ක් ආවා 300 වල තියෙන 100 එතන 300කට බිඳයක් දාන 30000යි ඔන්න පුතේ විදුලි උඳුන අරගෙන තියෙන්නේ 30000කට ගත්තු එක තමයි 28500ට දීලා තියෙනවා ලාභයක් 25ක ලාභයක් ආන්න ඒක තමයි අලාභය 28500 තමයි විදුලි අරගෙන අපිට ඕන අලාභය හොයා ගන්න පුළුවන් කොහොමද 30000 28500 අඩු කරන්න එතකොට එනවා අලාභය හරි 28500 අඩු කරා කියන්නේ කීයක අලාභයක්ද 1500ක අලාභය හරි ඉක්මනින්ම ලියා ගන්න ඒක ප්‍රශ්නික හරි මේ ප්‍රශ්න අංක 11 මේකතර අපි ඉස්සෙල්ලා හදපු ගණන් දෙක වගේමයි 9යි 10යි වගේම තමයි 11 මේ ඒකේ කියලා තියෙන්නේ භාණ්ඩ කීපයක විකිණීමෙන් වෙළෙන්දකු ලැබූ ලාභ හෝ අලාභ ප්‍රතිශත සහ විකුණුම් මිල පහත වගේ දී ඇත විකුණුම් මිල දීලා ඒවයි ගත් මිල වෙන වෙනම අහනවා හරි එතකොට මේක අර අනිත් පැත්ත දාලා අග්ගාල ගුණ කරලා ගත්තා නම් මෙදී හරි මේ විකුණුම් මිල මුලින්ම බිත්ති ඔර්ලෝසුව බිත්ති ඔර්ලෝසුවේ ගත් මිල තමයි අහන්නේ මම මුලින්ම කියන්නම් මේ වගන්ති නම් මම ලියේ ඉන්නේ නැහැ රටග්ගාල උත්තර ටික අරගන්න බිත්ති ඔර්ලෝසුව ගත් මිල මම මුලින්ම පළවෙනි එක බිත්ති ඔර්ලෝසුව ගත් මිල හොයා ගන්න යන්නේ එක සැරේම හොයනවා මම විකුණුම් මිල දීලා 3240ක් විකුණුම් මිල 3240 ගුණ කරනවා මෙයාගේ ප්‍රසපය ලාභ ප්‍රසපය 108යි ලාභ ප්‍රසපය 108යි නම් පුතේ 100ක අත්තරලෝසු බිත්ති ඔර්ලෝසු බිත්ති ඔර්ලෝසු 100ක 108 තමයි විකිනෙන්නේ ඒ 108ක ලාභයක් 108ක ලාභයක් කියන එකේ තේරුම තමයි සී බාණ්ඩෙට 8ක ලාභයක් සහිතව 108ට විකිනනවා කියන එක. සී බාණ්ඩේ 8ක ලාභයක් සහිතව 108ට. දැන් මේක විකුණුම් මිල දීලා ගැනුම් මිල අහන එකක් නේ. එහෙනම් 100ෙන් 108 න් නෙමෙයි 108 න් 100ෙන් වැඩි කරනවා. හොඳයි 8යි මාරු කරලා 108 න් 100. ඕක තමයි ලේසිම ක්‍රමය. දැක්කම මොක මතක තියාගන්න ලේසි 108 න් මාරු කරලා දුන්න කරා. විකුණුම් මිල දීලා ගැනුම් මිල අහනවා නම් බැටම අරු කරලා දුන්නා. එතකොට මේක සුරු කරලා ගන්න එතකොට ඒ උත්තරේ 3240 බෙදෙන්න ඕන 108 න් 30යි. හරි බෙදලා 30යි. 30ව 100ක් 3000යි. 3000ක් වෙනවා. ප්‍රමිලක්කම් දෙක එන්න තරදිවනි ගාන එකම විදුලි උදුන විදුලි මුඳුන ගත් මිල ඔය විදිහට හොයා ගන්න මට 7500 තමයි විකිනෙන්නේ 7500 ද විකිනෙන්නේ 125ක ලාභයක් සහිතව එහෙනම් 100ක බාණ්ඩේ 25ක ලාභයක් සහිත විකිනුන නැත්නම් 125ට ඕන 125 තමයි ඇත්ත කොන්දා එහෙනම් දැන් මේක ගුණ වෙන්න ඕන 100ෙන් 125 නෙමෙයි උඩට මාරු කරලා 125 න් 100 125 න් 100 ඕනෝක සුළු කරන්න මෙතන 75ට 25 ඒව ගත්තොත් 3යි 125ට 25 ඒව ගත්තොත් 5යි
පහට 1යි 100ට 20යි 300 වල මෙතන දෙමුත් ඒවනේ 320ක් තුනක් දෙක 6යි 3යි රුපියල් 6000යි 6000ට තමයි මේක අරගෙන තියෙන්නේ 6000ට අරගෙන 7500ට විකුණන්නේ හරිද රුපියල් 4ක් අඩු වීමක් 4ක් අඩු වෙනවා. එතකොට විකිනෙන්නේ 100ෙන් 4ක් අඩු වෙලා 96ට. එහෙනම් 100ෙන් 96 නෙමෙයි 96ෙන් 100 වැඩි කරනවා. 96 100. ඕනම් සුර කරගත්තා නම් වැඩි හරි. 1047 සුරදස් 1047 වේදනා 96. ඊටස් වැඩි කර ගන්න 100 න් 12500 කට වැඩි. මේක සුළු කරලා ගත්තම මොකද වෙනවා 12550. ඔන්න කැමරාව ගත් මිල වැඩි වෙන්න ඕන. ඇයි අලාභයක්? හරි ගත් මිල වැඩි විකුණුම් මිල අඩු. හරි ඔන්න පුතේ ලාභය සහ අලාභයේ තියෙන සියලුම ගණන් ටික සාකච්ඡා කරා හරිද දැන් ඊළඟට තියෙන්නේ වට්ටම් හා කොමිස්ටික් කරන්න මම ඒක වෙනම වීඩියෝ එකකින් හදන්නම් මොකද නැත්තම් වීඩියෝ එකේ ටයිම් එක ගොඩාක් වැඩි වෙන නිසා මේ ඔයාලා ගත එක දිගට බලන්නත් අමාරුයි ඒ නිසා වට්ටම් හා කොමිස් ඊළඟ වීඩියෝ එකෙන් මම YouTube එකට දාන්නම් හරි එහෙනම් පුතේ හැමෝටම අයබෝවන් ඉස්සරහට